හරි සර් අපි ඔබතුමා අද අට්ටාලේ පැත්තට ඇවිල්ලා තියෙන පොඩ්ඩක් අපිට මගෙන් නිතර අහන ප්‍රශ්න තුනකට පිළිතුරු දීමට මේක අවස්ථාව කර ගැනීමටයි මම අදහස් කළේ. පළවෙනි ප්‍රශ්නය මුල් කාලයේදී සයිටම් ආයතනයට ඍජුවම විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළ මම ඇයි අද වෙනකොට පීඨාධිපති 8 දෙනෙක් වාගේම වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩල වාගේම වෛද්‍ය සිසුන් වාගේම මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව වාගේම විශ්වවිද්‍යාලවල ඉන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාගේම සයිටම් ආයතනය රජයට පවරා ගත යුතුයි කියා තීරණය කළේ. දැන් අපි කවුරුත් දන්නවා උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා ධාරාවේ ඒ තුනක් ගත්තු ළමයින්ටත් රජයේ වෛද්‍ය පීඨයක් නොලැබුණු තත්ත්වයක් තිබුණා. ඒ කාලයේදී මම හිතුවා මේ පවතින සමාජ ක්‍රමය තුළ යටත් පිරිසෙන් පෞද්ගලික ක්ෂේත්‍රයෙන්වත් මේ ළමයින්ට වෛද්‍ය උපාධියක් ලබා දුන්නොත් ඒකේ ඇති වරදක් නෑ කියලා. ඒ අනුව තමයි සයිටම් ආයතනය 2009 පටන් ගත්තේ. ටික කාලයක් යනකොට පැහැදිලි වුණා සයිටම් ආයතනය කැපවි සිටින්නේ වෛද්‍ය අධ්‍යාපනයටත් වඩා මුදල් ගැරීමට කියා. ලාභය උපරිම කිරීමට කියා. ඒ නිසානේ 2009 පටන් ගත්තු මේ වෛද්‍ය පීඨයට සයිටම් ආයතනයට 2015 වෙනකනුත් ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් සිටින ශික්ෂණ රෝහලක් නැතුඹිනේ. ඒ නිසානේ 2015 වෛද්‍ය සභාව සංගයින් පල් 10 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සයිටම් ආයතනය පරීක්ෂා කර බලා වාර්තාවක් දෙන්නට කියා යවුවහම අපිට වාර්තා කළේ ප්‍රධාන වශයෙන්ම ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් නැති නිසා ඒ ආයතනයෙන් බිහි වෙන උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසු නැහැ කියලා ඍජුවම ප්‍රකාශ කළේ. මොකද මෙතන එක්කෝ ප්‍රමිතිය එක්කෝ ලාභය. ප්‍රමිතිය රැක ගන්න නම් ලාභය අඩු කරන්න. මේ දෙකම එකට කරන්න බැරි බවයි මේ ආයතනය අපට පෙන්වලා තිබෙනවා. ඉතින් ප්‍රමිතියෙන් අඩෝ වෛද්‍යවරුන් බිහි කිරීම රෝගීන්ගේ සුරක්ෂිතතාවයට ලොකු තර්ජනයක්නේ. ඒක වෛද්‍ය සභාවට කිසිසේත්ම ඉඩ දෙන්න පුළුවන් දෙයක් නොවේනේ. ඒ නිසයි අවසානයේදී ටික ටික මමත් වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් වාගේම 8 දෙනා වාගේම වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩල වාගේම වෛද්‍ය සිසුන් වාගේම ශිෂ්‍ය ප්‍රජාව වාගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාගේම මේ ආයතනය රෝගීන්ගේ සුරක්ෂිතතාව පදනම් කරගෙන රජයට පවරා ගත යුතුයි කියා දැඩිව තීරණය කළේ. ආචාර්යතුමනි, දැන් වෛද්‍ය සභාවට අලුතෙන් කොල්වෙන් ගුණරත්න කියලා කෙනෙක් පත් කළා තියෙනවා. ඔබතුමා මොකක්ද මේ ගැන හිතන්නේ? සාධාරණයිද?
නෑ කොල්වින් වුණත් මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. අපි වෛද්‍ය සභාවේ එකට වැඩ කෙරුවේ මුල ඉඳලම එතුමාගේ ස්ථාවරය වුණේ සයිටම් ආයතනය ඉදිරියට යා යුතුයි කියා. නමුත් එයා විනය ගරුක කෙනෙක් වශයෙන් සභාවේ බහුතරයට පන් දීලා ප්‍රසිද්ධියේ ඒකට විරුද්ධ වුණේ නැහැ අපේ ස්ථාවරයට. එයා හොඳ පරිපාලන අත්දැකීම් තිබෙන දක්ෂ පුද්ගලෙක්. ඉතින් මගේ හිතේ සෞඛ්‍ය අමාත්‍යතුමා තීරණය කරන්න ඇති මෙතුමාට කියලවත් මේ කටයුත්ත කරගන්න අපි උත්සාහ කරමු කියලා ඒකෙත් ඒ පැත්තෙන් බැලුවොත් ඒක සාධාරණ තීරණයක්. ඔබතුමා හිතනවද එතුමා ඔබතුමා වගේම කටයුතු කරයි කියලා? එතුමා දේශපාලනඥයෙක් කියලා චෝදනා තියෙනවා, දේශපාලනය කරලා ආපු කෙනෙක් කියලා. එහෙම කෙනෙක් මෙතන සුදුසුද? ඉතින් ඒ චෝදනා මටත් එල්ල කරන්න පුළුවන්නේ. මමත් දේශපාලනේ ඍජුවම පාර්ලිමේන්තු නොගියට ඒ ක්ෂේත්‍රයේ දැඩිව උන්නනේ. ඉතින් ඒ චෝදනාව එතුමාට කරනවා නම් මටත් ඒක එල්ල කළ යුතුමයි. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයි දැන් ටික ටික දෙනා ඉවත් කර ගැනීමක් සිදු වෙනවා දෙමාපියන් විසින්. ඔබතුමා මේක කොහොමද දකින්නේ? දැන් ඒක ඇත්තටම මේවා ඕපදූප කතාද නැත්නම් ඇත්ත වශයෙන්ම මේකයිද තත්ත්වය කියලා මම හරියට නොදැන ඒක ගැන මතයක් ඉදිරිපත් කරන එක සාධාරණ නෑ. නමුත් මම අර මගේ ප්‍රශ්න තුනක් ගැන කිව්වනේ, දෙවෙනි ප්‍රශ්නයට අපි යොමු වෙමු, එතකොට ඕකටත් උත්තරයක් ලැබෙයි. දැන් දෙවෙනි ප්‍රශ්නය තමයි සයිටම් අර්බුදයද? අර්බුදයක් නේ මේක. සයිටම් අර්බුදයේ වත්මන් නෛතික තත්ත්වය කුමක්ද? සයිටම් අර්බුදයේ වත්මන් නෛතික තත්ත්වය කුමක්ද කියලා හැවොත් අපි දන්නවා 2015 ජූලි මාසේ වෛද්‍ය සභාව විශේෂඥයින් වෛද්‍ය විශේෂඥයින් 10 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සයිටම් ආයතනයට යවා වාර්තාවක් ලබා ගත්තා. ඒ අය පැහැදිලිවම අපට වාර්තා කළේ ප්‍රධාන කොටම ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් සයිටම් ආයතනයේ ශික්ෂණ රෝහලේ නොසිටිය නිසා ඒ ආයතනයෙන් සමත් වෙන උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දීම සුදුසු නැහැ කියලා. දැන් මේ නිගමනයට විරුද්ධව සයිටම් ආයතනයේ සිසුවියක් උසාවි ගියා. 2017 ජනවාරි මාසේ 31 වෙනිදා ඇපල් උසාවියෙන් තීන්දුවක් දුන්නා වෛද්‍ය සභාව මේ ආයතනයේ සයිටම් ආයතනයේ ඕනතා ගැන මොනවා කිව්වත් පවතින නීතියට අනුව එය රජය පිළිගත් අධ්‍යාපන ආයතනයක් නිසා උපස අධ්‍යාපනයට කැප වුණෝ ඒකෙන් උපාධියක් අරගෙන අයට නෛතික අයිතියක් තියෙනවා ලියාපදිංචිය ලබා ගන්න දැඩිවම කිව්වා. අපිට ඒක පිළිගන්න බෑනේ. මේ තරම් අඩුපාඩු රසක් තියෙද්දී ඒවා ගැන කිසිම වගවිභාගයක් නොකර ඒවා හරිගස්සා ගන්න පියවර නොගෙන මේ අයව ලියාපදිංචි කරන්න කිව්වහම ඒක කරන්නේ නැහැ. ඒක කිසි කලක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි
ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනාවක් ඉදිරිපත් කළා. මේ තීන්දුව ඇපල් උසාවියෙන් දීපු තීන්දුව යළිත් වරක් සලකා බලන්න ගියා. දැන් මේ දවස් කීපයකට පෙර සැප්තැම්බර් මාසේ 29 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මේ අපේ ආයාචනය සලකා බලා යළිත් ඇපල් උසාවියේ තීන්දුව විමර්ශනයට ලක් කරන්න අවසර දුන්නා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යම්කිසි ධර්මකට පිළිගන්න තිබෙනවා. මේ වෛද්‍ය සභාව කියන කතාවේ යම්කිසි සාධාරණත්වයක් තිබිය යුතුයි කියා. දැන් ඒක ජයග්‍රහණයක්. රෝගීන්ගේ පැත්තෙන් බැලුවොත්, රෝගීන්ගේ සුරක්ෂිතතාව පැත්තෙන් බැලුවොත් ඒක වෛද්‍ය සභාව ලබාගත්තු ජයග්‍රහණය. නමුත් නොවැම්බර් මාසයේ තමයි මේ නඩුව අහන්නේ. තවදුරටත් එතකොට පටු නීති දෘෂ්ටිකෝණයෙන් නොබලා සමස්තය දෙස බලා බහුජන හිතාය බහුජන සුඛාය කියන ප්‍රතිපත්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරයි කියන එක ගැන මගේ හිතේ කිසිම සැකයක් නැහැ. එසේ කරලා සාධාරණ තීන්දුවක් දෙයි කියලා මම හොඳක්ම විශ්වාස කරනවා. රජයේ වෛද්‍ය දෙනාගේ සංගමය කියනවා පෙර දැනුම්දීමකින් තොරව වැඩ වර්ජන වලට යන්න සූදානම් මේ ප්‍රශ්නේ කඩනින් විසඳුවේ නැත්තම් කියලා. ඔබතුමා මේක අනුමත කරනවා? ඒකෙන් මම නිගමනය කරන්නේ ඒ අය මේ ප්‍රශ්නය ගැන කොයි තරම් නම් කම්පා වෙලා සිටිනවාද කියන එකයි. මොකද සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඉතාම පරිස්සමෙන් මේ වෛර වැඩ වර්ජන කරන්නේ. ඉස්සර වාගේ දැන් බලන්න මහරගම පිළිකා රෝහලේ වර්ජනයක් කරන්නේ, ළමා රෝහල් වල කරන්නේ නැති බොහොම සීලුවෙන් බැරිම තැන තමයි එවැනි දෙයකට යොමු වෙන්නේ. එහෙම සංගමයක් දැන් තියෙනවා නම් දැඩි පියවර ගන්න ඕන කියලා මගේ හිතේ ඇයට සාධාරණ හේතු ඇති. දැන් අන්තිම ප්‍රශ්නය තමයි තුන්වෙනි ප්‍රශ්නය. මේ ළමයින් අපේ දුවල පුතාලා දක්ෂම දුවල පුතාලා 8000කට වැඩි සංඛ්‍යාවක් වාඩි වෙලා ඉන්න ළමයි. ඒ අය අතර ඒ අයගේ ඉරණම කුමක්? මට හිතේ ඒක තමයි මේ අර්බුදයේ ඛේද ජනකම දේ. බලන්න මිතුරු මිතුරුනි, අපේ දක්ෂම ළමයි, ඒ ජීව විද්‍යා ධාරාවේ ඉන්න දක්ෂම ළමයි මාරාන්තික තීරණාත්මක සටනක් කරලා ඒ ලෙවල් විභාගයෙන් ජයගෙන වෛද්‍ය පීඨවලට ප්‍රවේශය ලබා නියම ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබනවා. ඒක එහෙම තියෙද්දී ඒ වෛද්‍ය පීඨවලට ඇතුල් වෙන්න බැරි වුණෝ හෝ ඇතුල් වෙන්න උත්සාහ නොකරපු අය වෙනත් ආයතනයකට ගිහින් ප්‍රමිතියෙන් අඩු ආයතනයක් කියා වෛද්‍ය සභාව කියන ආයතනයකට ගිහින් මුදල් ගෙවා, විශේෂ මුදලුත් නෙමෙයි විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා උපාධියක් MBBS උපාධියක් ලබාගෙන ඇවිත් ඒක මේ ළමයින්ගේ උපාධියට සමතත්වයකට පත් වෙනවා නම් මේ ළමයින්ගේ හිතේ කොයිතරම් නම් කම්පාවක් හටගනි. ඒකනේ දැන් බලන්න මාස 8ක් විතර නොයේ දුක් ගැහැට විඳගෙන. මොකද ඒ අයට පැහැදිලිවම පේනවා මේ මුදල් බලයෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට තබන තීරණාත්මක පියවරක් කියලා. ඒ නිසයි මේ ළමයි මේ විදිහට කැප වෙලා කටයුතු කරන්නේ.
දැන් මමත් වෛද්‍ය නිදහස් වෛද්‍ය අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ දරුවෙක් කිව්වොත් ඒක ටිකක් හරි නෑ 100 කෙනෙක් මේ වෙනකොට එතකොට නිදහස් අධ්‍යාපනයෙන් විපුල ප්‍රයෝජනය ලැබූ 100 කෙනෙක් වශයෙන් මගේ ජීවිතයේ අවසාන කාලයේදී ඒ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට මේ සිසුන් සමග ඒකාබද්ධ වෙලා කටයුතු කිරීම නොකර මට ඉන්න බෑ ඒක කරන්නෙත් නෑ ඒ නිසා මේ ළමයින්ගේ සටන ජයග්‍රහණය කරා යනකන් මගේ ජීවිතයේ අන්තිම සටන මේ ළමයින් සමග